අද දින වෙනකොට ශ්‍රී ලංකාව තුල රෝගීන් 2500 සීමාවත් ඒ වගේම අද දිනේදී මරණ සංඛ්‍යාව 26 දක්වාත් වැඩි වී තියෙනවා. මේක ඉතාම කනගාටුදායක ආරංචියක්. ඒ වගේම දිනපතාම රෝගීන් 2000ත් ඒ වගේම 3400 සීමාවකට යනවා කියන්නේ රට යම් බරපතල තත්වයක තියෙන බවට තියෙන හැඟීමක් ජනතාවටත් ඒ වගේම සෞඛ්‍ය අංශවලටත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මරණ සංඛ්‍යාව 20 ගණන් 30 ගණන් වලට යා හැකි සංඛ්‍යාවකට එනවා කියන එකත් අපිට බරපතල ගැටලුවක්. රටේ සම්පූර්ණ සමස්තයක් හැටියට ගත්තහම ප්‍රදේශ බොහෝමයක් මේ වෙනකොට දකින්න තියෙන්නේ රතු කලාප හැටියට. රෝගීන් වාර්තා වීම ඉතාමත්ම ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් පවතිනවා. නමුත් අපිට ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමට හෝ ලබා දීමට නැහැ කියලා තියෙන මේ දත්ත පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඊයේ අධිකරණ ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවේදීත් මේ දත්ත සම්බන්ධයෙන් දත්ත රැස් කිරීම, එහි විශ්ලේෂණය කිරීම සහ ඒ දත්ත නිවැරදිව ජනතාව වෙත බෙදා හැරීම කියන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නා. ඒ වගේම මේ දත්ත නිවැරදිව රෝගීන් රටේ ජනතාවට වටහා දීම තුළින් ජනතාවගේ සහයෝගය ලබා ගත යුතුයි කියන එකත් ඒ දත්ත විශ්ලේෂණය සඳහා විශේෂඥයන්ගේ උපදෙස්, ඒ වගේම මේ සම්බන්ධයෙන් පුරෝකථනය කිරීම සඳහා විශේෂඥයන්ගේ දැනුම භාවිතා කළ යුතුයි කියන එකත් ඊයේ දවසේදී රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කෙරුවා. ඒ යෝජනාව ඒ ආකාරයෙන්ම අධිකරණ ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම මේ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්නත් තීරණය කරන ලැබුවා. ඒ වගේම අපි මෙහිදී දකිනවා ජනතාවගේ සහයෝගය ලැබුණත් යම් යම් ප්‍රදේශවල විවිධාකාර ජන කොට්ටාශවල තියෙන අඩුපාඩුකම් හින්දා, නැත්නම් ඒ මිනිසුන්ගේ අවනත වීම හෝ යම් කිසි ආකාරයකින් දකින අඩුපාඩුකම් හින්දා මේ රෝගයේ පැතිරීම සහ ව්‍යාප්තිය කියන එක තවදුරටත් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම සංචරණ සීමා පැනවීම හරියාකාරව ක්‍රියාක්‍රීමත්, ඒ කියන්නේ සංචරණ සීමාවන් පැනවීම විතරක් මදි, ඒවා හරියට ක්‍රියාත්මක කිරීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සම්බන්ධයෙන් පල්ලෙහාම ස්තරේ නැත්තම් අපිට බිම් මට්ටමේ තියෙන තොරතුරු ලබාගෙන ඒ තොරතුරු අනුව මේ වෙලාවේ අදාළ විශ්ලේෂණයන් කරලා ඉතාමත් ඉක්මනින් මේ සංචරණ සීමා පැනවීම තුළින් අපිට යම් කිසි ආකාරයකින් රෝගී පාලනයක්, රෝගී ව්‍යාප්තිය පාලනයක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම එන්නත් කරන වැඩපිළිවෙල ඉතාමත්ම ඉක්මනින් සහ ශීඝ්‍රයෙන් කළ යුතු වැඩපිළිවෙලක් හැටියට අපි දකිනවා. මොකද එන්නත් කිරීමේ වැඩපිළිවෙල ඉක්මන් කිරීම තුළින් රටේ ජනතාවට යම් කිසි ආරක්ෂණයක් ලැබෙනවා. ඒ ආරක්ෂණය ලබා දීම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම කළ යුතු ක්‍රියාවක් හැටියට අපි විශ්වාස කරනවා. Breaking.lk.